ලන්ඩන් නුවරදී කොටිහිතවාදීන්ගේ අරියාදුවට පිළිතුරු ලෙස සංඥාවක් නිකුත් කළ බ්‍රිගේඩියවරයා පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වෙලා තිබේ. ඔහු කවුරුන්ද? මේ දක්වා සිදු කළ සේවාවන් මොනවාද යන්න ගැනද ඇතමුන්ට කුකුසක් පැන නැගී තිබෙනවා. වන්නේ මානසික මෙහෙමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මුලතිව් බලකොටුව හා ඒ අවට ගම්වැසියන් මුදා ගැනීමේ සටනට ඔහු ජවය දුන්නේ. 591 බලසේනාව යටතේ 11 වැනි ගැමුණු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස එවකට කර්නල් ධූරය දරූ වත්මන් බ්‍රිගේඩියවරයා ප්‍රියංක ප්‍රනාන්දු සුවිශාල මෙහෙවරක් ඉටු කළ අයෙක්. ඔහු ජාතිවාදයකු නොවේ. ඒ බවට හොඳම සාධකය ඔහු යුද්ධයේදී වඩාත් උදව් කරන්නට යොමු වී අසාධාරණයට ලක් වූ ද්‍රවිඩ ජනතාවට වීමයි. කොටි ත්‍රස්තවාදී ග්‍රහණයේදී සිරකරගෙන සිටි මුහලතිව් මුල්ලංකාවල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමයින්ට විදේශ රටවල සිටින තම මිතුරන්ගේ මාර්ගයෙන් කෑමබීම පොත්පත් සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීම නිසාම මුල්ලංකාවල් ප්‍රදේශයේ ජනතාවගේ වීරයෙකු ලෙසින්ද ඔහු ප්‍රකට වූ බව එම ගම්වැසියන්ට අදටත් මතකයි. ජාති භේදයකින් තොරව තම කඳුරට එන සෑම අයකුටම කෑමබීම පවා දීමටත් කඳුරට එන ඕනෑම දෙමළ ජාතිකයෙකු හිස් අතින් නොයවූ අයකු ලෙසත් ඔහු ප්‍රකට වෙලා තිබෙන බව කියවෙනවා. ලන්ඩන් සිදුවීම විවිධ කෝණවලින් විග්‍රහ වන්නා. එතරම් කුපිත වන සුළු ආකාරයක සිහින රාජ්‍යයක් හා මියගිය නායකෝ ගැන උදම් ඇනීම මෙන්ම 70 වන නිදහස් සමරුවට නිග්‍රහ වන ආකාරයට මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට හැසිරීමද විවේචනයට ලක් වී තිබෙනවා. කෙසේ වෙතත් විදේශ අමාත්‍යාංශය ඔහුගේ හැසිරීම මැනබලා ඇත්තේ රාජතාන්ත්‍රික නිලධාරයෝගේ වගකීම් සම්බන්ධයෙන් යන කෝණයෙන් බව නම් පැහැදිලි. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ click කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.